बटंगा बने दो इन හරි අපි එදා පළවෙනිදා සාකච්ඡා කරා ලිතියම් ගැන ඊට පස්සේ මම අද ඇමෝනියා ගැන කතා කරන්න හිතුවේ මේ නයිට්‍රජන් ගැන ඒත් මේ සමහර ඉල්ල දුන්න ස්කෝනිය ටික ඉවර කරලා නෙමෙයි කියලා ඔව් ඒකත් හොඳයි ඒක නිසා අද සෝඩියම් ඉවර කරන්න හරිද සෝඩියම් ටික කතා කරන්න ගොයින් වෙන හැමෝම ගොයින්වාද තව විනාඩියක් ගියක් බලමු හරි හරිද අපි පටන් ගමු හරි අනිසා හරිද මේකට අදාළ ප්‍රශ්න බලලා කරන්න මම ප්‍රශ්න ටිකක් දාන්නම් හරිද අපි ඉස්සෙල්ලා බලමු සෝඩියම් හරිද ලිතියම් ඉවරයි මම කිව්වා ස්ගුණේ පළවෙනි කාණ්ඩය අහන්න පුළුවන් දේවල් තමයි සෝඩියම් ලිතියම් පොටෑසියම් හරිද අපි සෝඩියම් ගැන සම්පූර්ණයෙන් ඉවර කරා හරිද ඊට පස්සේ අපිට අද තියෙනවා සෝරි ලිතියම් ගැන සම්පූර්ණයෙන් ඉවර කරා අද සෝඩියම් ගැන ඉවර කරනවා सोडियम से अर विधियाम से मे पलवी का විචාලේ ඕ අංක නැහැ. තියෙන්නේ ධන එක විතරයි. තියෙන්නේ ධන එක විතරයි. විචාලේ සංයුතතත් නැහැ. විචාලේ සංයුතතත් නැහැ. නැත. තියෙන්නේ එක විතරයි. හයිසෝරින් ගත්තට පස්සේ. ඊට පස්සේ මෙයාලා මෙයාත් දිලිසෙන සුළු මුදු ලෝහයක් කියනවා. දිලිසෙන පළවෙනි කාණ්ඩේ අපි කියන්නේ දිලිසෙන සුළුයි දිලිසෙන සුළු මෘදු ලෝහයක් මෘදු ලෝහයක් හරිද ඊට පස්සේ මෙයාලගේ ස්වභාවික පැවැත්ම ගත්තට පස්සේ මෙයාලා ස්වභාවිකව සෝඩියම් ස්වභාවිකව පවතින්නේ ස්වභාවික පැවැත්ම ගත්තට පස්සේ මෙයාලා සෝඩියම් ක්ලෝරයිඩ් විදිහට ඉන්නවා පාෂාණ දුම විදිහට आई बोरेक्स बोरेक्स स्वाभाविक प्रयत्न में आगे इतवा अभी गात्तोत में आगे पहांसीरु परीक्षावे वर्ण है पहांसीरु परीक्षावे वर्ण है कहा पाठ है पहांसीरु परीक्षावे वर्ण है कहा पाठ है इतवा से अभी अनाव में आगे प्रतिक्रिया वर्ट है හයිද ප්‍රතික්‍රියාව වලට යනවා ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් මෙයා ජලයත් එක්ක ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරනවා කියනවා ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරයි ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරයි එතකොට මෙයාගෙන් වෙන්නේ මොකද්ද සෝඩියම් මෙයාගේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බාෂ්ම සහ H2 වායු පිටේනවා මම තුන්ත කරත් අපිට මෙතන මෙතන දෙකයි මෙතන දෙකයි මෙහෙම දාගන්න පුළුවන් හරිද මෙහි හැදෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල බාෂ්මයක් මෙයා ප්‍රබල බාෂ්මයක් හරිද මෙයා H2 කියන්නේ අපිට යොදා ගන්න පුළුවන් H2 කියන එක නම ගොඩක් මේ භාවිතවට අපි යොදා ගන්නවා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඔතනින් අතර වෙන්නේ නැතුව අපිට තව දේවල් කියන්න පුළුවන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට
අපි කාබන් ඩයොක්සයිඩ් එකක් දැම්මොත් අපිට මෙතනින් හදාගන්න පුළුවන් සෝඩියම් කාබනේටයක්. සෝඩියම් කාබනේටයක්. සාමාන්‍යයෙන් S ගුණයේ කවුරුත් කියන්නේ සෝඩියම් වල පොටෑසියම් වල ලවණ කවුරුත් අපි අවක්ෂේප කියලා සලකන්නේ. නමුත් ද්‍රාව්‍යතාව ගුණිතය වැඩි කරලා ද්‍රාව්‍යතාව ගුණිතයට වඩා අයනු ගුණිතය වැඩි කරලා මෙයාලගේ අවක්ෂේප කරගැනීමේ හැකියාව තියෙනවා. මේ සෝඩියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කාබන් ඩයොක්සයිඩ් මම දැම්මොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට මම කාබන් ඩයොක්සයිඩ් දැම්මොත් මොකද්ද වෙන්නේ? මෙතනින් ඇවිල්ලා සෝඩියම් මොකද වෙන්නේ? කාබනේට් හැදෙනවා. හරිද? සෝඩියම් කාබනේට්. මේ සෝඩියම් කාබනේට් වලට මේ සෝඩියම් කාබනේට් වලට මම තව වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් දැම්මොත් වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් දැම්මොත් සෝඩියම් බයිකාබනේට් හදාගන්නවා. සෝඩියම් බයිකාබනේට් හදාගන්නවා. මේ දෙන්නකින් ගත්තට පස්සේ මේ සෝඩියම් බයිකාබනේට් කියන එක නා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් වලටත් වඩා ද්‍රාවිතාවෙන් අඩුයි. මෙය සෝඩියම් බයිකාබනේට් ඊ ද්‍රාවිතාවය සෝඩියම් කාබනේට් වලටත් වඩා අඩුයි. වඩා අඩුයි. හරිද? ඔතනින් ඕක ගැන එහෙම කියන්න පුළුවන්. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා මොනවාද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක විතරයි ඕනේ මම නිකන් වැඩිපුර කිව්වා. මේ හැදෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට අපි කාබන් ඩයොක්සයිඩ් දැම්මොත් එතනින් සෝඩියම් කාබනේට් හදා ගන්න පුළුවන්. වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් දැම්මොත් සෝඩියම් බයිකාබනේට් හදා ගන්න පුළුවන්. ওই ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. ඔය විදිහටමයි මෙයාට අපි දැම්මොත් වාතය. වාතය දැම්මොත් වාතය අපි දන්නවා වාතයේ ඔක්සිජන් තියෙනවා. වාතයේ ඔක්සිජන් ගත්තාට පස්සේ ඔක්සිජන් එක්ක මෙයා බහුතර ඵලය නැත්නම් වැඩිපුර බහුතර ඵලය විදිහට හදන්නේ සෝඩියම් පෙරොක්සයිඩ්. සෝඩියම් ඔක්සයිඩ් හදන්නේ සුළු වශයෙන්. වැඩිපුර හදන්නේ බහුතර ඵලය විදිහට සෝඩියම් පෙරොක්සයිඩ්. ඒක නිසා මං ඔක්සිජන් එක මෙයා ගන්නවා සෝඩියම් ඔක්සයිඩ් හදනවා. නමුත් වැඩිපුර ඔක්සිජන් කොහොමත් වාතයේ වැඩිපුර තියෙනවානේ. වැඩිපුර ඔක්සිජන් එක අනිවාර්යෙන් හදන්නේ සෝඩියම් පෙරොක්සයිඩ්. ඒක නිසා මෙයාට කියනවා මෙයා තමයි බහුතර ඵලය. මෙයා තමයි බහුතර ඵලය. මෙයා තමයි සුළුතර ඵලය. හරිද? ඊට පස්සේ මේ විදිහටම වාතයේ තියෙන මොනවද? තවත් N2 තියෙනවා. වාතයේ N2 තියෙනවා. වාතයේ N2 තියෙන නිසා වාතයේ N2 එක මෙයා ප්‍රතික්‍රියා කරනවද? ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පළවෙනි කාණ්ඩේ ලිතියම් විතරයි N2 එක ප්‍රතික්‍රියා කරන්නේ. පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර කිසිම එකක් N2 එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. වාතයේ තෝර ඔක්සිජන් එක විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. මෙයා බහුතර ඵල විදිහට සෝඩියම් පෙරොක්සයිඩ් හදනවා. මෙයා සෝඩියම් ඔක්සයිඩ් හදනවා. හරිද? නයිට්‍රජන් එක ප්‍රතික්‍රියාවක් නැහැ. ඒතර වාතයත් එක්ක ප්‍රතික්‍රියාව හරි. ඊට පස්සේ අපි කතා කරනවා ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ගත්තාට පස්සේ හැදෙනවා සෝඩියම් හයිඩ්‍රයිඩ්. මේක ඝන අයනික සංයෝගයක්. ඝන අයනිකයි. මෙයාට මම ජලය දැම්මොත් මෙයාට ජලය දැම්මොත් මට හදා ගන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ආයි බෂ්මයේ ආයසරයක් හදා ගන්න පුළුවන්. වරද ප්‍රතික්‍රියා පොඩි ගන්න පුළුවන්. ප්‍රතික්‍රියා දුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රයිඩ් වලට H2O දැම්මොත් මෙයාලගේ ධන ඍණ මාවය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක H2 පිටනවා. මෙයා තමයි. හරිද? මේ ටික ලියාගමුද? ඉක්මන මේ ටික ලියාගමු. මේ ටික ලියාගමු. මේ ටික ලියාගත්තට පස්සේ අනිත් ටික දෙන්න. හරිද? හැමෝටම මේ ටික තේරෙනවා නේද?
සෝඩියම් වලට තනුක HCl එකක් දැම්මට පස්සේ තනුක HCl දැම්මට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් එක H2 පිට වෙනවා H2 පිට වෙනවා සෝඩියම් වලට සාන්ද්‍ර HCl දැම්මොත් ඒත් වෙනසක් නැහැ ඒ විදිහටමයි සෝඩියම් ක්ලෝරයිඩ් එක H2 පිට වීමක් සිද්ධ වෙනවා හරිද සාමාන්‍යයෙන් සෝඩියම් මේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා ඔක්කොම නැතුවාට කමන්නේ නැහැ හරිද HNO3 එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් සෝඩියම් නයිට්‍රේට් එක H2 පිට වෙනවා සෝඩියම් මේ තනුක සාන්ද්‍ර HNO3 යෙදුවොත් සාන්ද්‍ර HNO3 යෙදුවොත් මෙතෙන්දී HNO3 යෙදුවොත් සෝඩියම් නයිට්‍රේට් එක NO2 එක ජලය ලැබෙනවා NO2 එක ජලය ලැබෙනවා ඒ විදිහමයි සෝඩියම් තනුක H2SO4 දැම්මොත් සෝඩියම් සල්ෆේට් එක සෝඩියම් සල්ෆේට් එක මෙතෙන්දී H2 ලැබෙනවා සෝඩියම් සාන්ද්‍ර H2SO4 දැම්මොත් මෙතෙන්දී ලැබෙන්නේ සෝඩියම් සල්ෆේට් එක මේ විදිහට ඵල සල්ෆර් ඩයොක්සයිඩ් සමග ජලය මම තුලිත කරලා නැහැ මේවා අයි තුලිත කිරීම යන්නේ මම මෙතෙන්දී සාකච්ඡා කරන්නේ මෙතෙන්දී ඵල ටික හරියට තේරුම් ගන්න හරිද තනු කාම්ලයත් එක්ක H2 ලබා දෙනවා සාන්ද්‍ර අම්ලත් එක්ක වෙනත් ඵල ලබා දෙනවා තනු කාම්ලයත් එක්ක මේ H2 කොහොමද ලබා දෙනවා මේ පලිනිකාණේ ලෝහ සාන්ද්‍ර අම්ලත් එක වෙනත් පල ලබා ගන්නවා සාන්ද්‍ර HCl සමග තනු HCl වගේම තමයි ප්‍රතික්‍රියාව අනිත් ඒවා වගේ සාන්ද්‍ර HNO3 සහ සාන්ද්‍ර HCl පල මේ විදිහට වෙනස් වෙනවා ඔන්න අම්ලත් එක්ක ප්‍රතික්‍රියා ටික අම්ල සමග ප්‍රතික්‍රියා ටිකත් හරි අම්ල සමග ප්‍රතික්‍රියා ටිකත් හරි ඊට පස්සේ අපි තව විශේෂ කාරණාවක් දැනගන්න ඕන ද්‍රාවිතාවය ගැන කතා කරොත් සෝඩියම් ප්ලස් තියෙන සෝඩියම් ධන තියෙන කැටායනයේ තියෙන කිසිඳු ඒ කියන්නේ ඇත්තටම සාමාන්‍ය තත්ත්වයකදී අපිට සෝඩියම් මේ කාබනේට් නිෂ්පාදනයේදී කර්මන්ත රසායනදී අපි කතා කරනවා ඒකේ
ද්‍රාවිතා ගුණිතය වැඩි කරලා ද්‍රාවිතා ගුණිතය වැඩි කරලා අපිට අවක්ෂේප කර ගැනීම හැකියා ද්‍රාවිතා ගුණිතයට වඩා අයනික ගුණිතය වැඩි කරලා අවක්ෂේප කර ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් සාමාන්‍ය තත්ත්වයකදී අපි කතා කරන්නේ සෝඩියම් ධනවල කිසිදු සංයෝගයක් අවක්ෂේප නොවන බව. අවක්ෂේප නොවන බව. එනම් සියල්ල ජල ද්‍රව විභව. සියල්ලම වාගේ ජල ද්‍රව විභව. හරිද? එතකොට සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් බ්‍රෝමයිඩ්, සෝඩියම් අයඩයිඩ්, සෝඩියම් නයිට්‍රයිඩ්, සෝඩියම් නයිට්‍රේට්, සෝඩියම් කාබනේට්, සෝඩියම් ෆොස්ෆේට් ඒ වගේ සලකන සියල්ල ජලයේ දිය වෙනවා. ඒ සියල්ල ජලයේ දිය වෙනවා. හරිද? සෝඩියම් වල. ලිතියම් වල විතරයි පළවෙනි කාන්නේ ලිතියම් වල විතරයි ජලයේ දිය නොවන කට්ටි කිටි. හරිද? දිනවන කට්ටිය හතර දිනක් හිටියා ලිතියම් වල ලිතියම් කාබනේට් ලිතියම් ෆොස්ෆේට් ලිතියම් ක්ලෝරයිඩ් සහ ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් මද වශයෙන් අනිත් ඔක්කොම පළවෙනි කාණ්ඩයේ ලිතියම් වල ඒ හරිනවම අනිත් පළවෙනි කාණ්ඩයේ පොටෑසියම් සෝඩියම් ඒ සියල්ලගෙම ඔක්කොම ටික දිය වෙනවා ජලය. හරිනේ? ජල ද්‍රාවිතාව ගැන කතා කරන් තියෙන අපිට එච්චරයි. ජල ද්‍රාවිතාව ගැන කතා කරන් තියෙන එච්චරයි. සෝඩියම් වල. ඊට පස්සේ අපිට කතා කරන් තියෙනවා මේ වගේ වියෝජන ප්‍රතික්‍රියාව ගැන. සෝඩියම් ආශ්‍රිත වියෝජන ප්‍රතික්‍රියාව කතා කරොත් මතක තියාගන්න ඕනි පළවෙනි කාණ්ඩයේ ලිතියම් විතරයි ලිතියම් වල හයිඩ්‍රොක්සයිඩ් විතරයි වියෝජනය වෙන්නේ. ලිතියම් හැර කිසිදු හයිඩ්‍රොක්සයිඩයක් පළවෙනි කාණ්ඩයේ වියෝජනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වියෝජනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ පළවෙනි කාණ්ඩයේ කාබනේටය සැලකුවත් ලිතියම් විතරයි දෙවෙනි කාණ්ඩයේ විදිහට වියෝජනය වුණේ. අනෙක් කිසිම පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මොකද්ද සෝඩියම් නයිට්‍රයිඩේ අර ලිතියම් වල ලැබෙන ලිතියම් ඔක්සයිඩයයි නයිට්‍ර NO2යි O2යි. හැබැයි මෙතන ලැබෙන්නේ නයිට්‍රේටේ රත් කරලා පස්සේ NaNO2 එක්ක O2 කියන එක. හරිද? මේක තමයි ලැබෙන ඵලය. හරිද? ඊට පස්සේ අපි මේක තුන්තර කරොත් නම් මේක මහවුලියන මෙතන දෙක දාන්න තියෙන්නේ. අවසාන එක කරා විදිහට සෝඩියම් බයිකාබනේට් වියෝජනය ගත්තොත් සෝඩියම් බයිකාබනේට් වලින් ලැබෙනවා ඕනෑම බයිකාබනේට් ස්ථයි බයිකාබනේට් තියෙන ස්කුරුවටයි ඇමෝනියම් බයිකාබනේට් වලටයි විතරයි කිව්වම ඒ වගේදී ඒව රත් කරලා පස්සේ ලැබෙන අනිවාර්යෙන් කාබනේට් ලැබෙනවා. කාබනේටයයි කාබන් ඩයොක්සයිඩ් දී ජලය. මේක තමයි ඵල ටික. පැහැදිලිනේ? වියෝජන ප්‍රතික්‍රියාව ඔතනින් ඉවරයි. එතකොට සම්පූර්ණම සෝඩියම් ආශ්‍රිතව ඇත්තටම අපිට කතා කරන් තියෙන ඔච්චරයි. සෝඩියම් ආශ්‍රිතව අපිට කතා කරන් තියෙන ඔච්චරයි. හැමෝටම තේරෙනවද කියලා? ටික අවුලක් නැද්ද? සෝඩියම් ආශ්‍රිත ප්‍රශ්නයක් අහුවොත් ඔතනින් තමයි අහන්න පුළුවන්. හරිද? හරි ලේසි. අර එක පිළිවෙලට මතක තියාගන්න. ලිතියම් හරි සෝඩියම් හරි තව ඔකේ දිනේ පොටෑසියම් විතරයි. පොටෑසියම් වලට ඔය chart එක උදා ගන්න තියෙනවා. හරිද? හරි ලේසිම් පාඩම් කරගන්න තියෙනවා. ඔක්කොම කතා වෙලා තියෙනවා. මේ වගේ ස්වභාවික ප්‍රත්‍යක්ම මෙයාලගේ ಗುಣ ඊට පස්සේ මෙයාලගේ වායුත් එක ප්‍රතික්‍රියා ජලයත් එක ප්‍රතික්‍රියා අම්ලත් එක ප්‍රතික්‍රියා මෙයාලගේ ජල ද්‍රාවිතාවේ වියෝජන ප්‍රතික්‍රියා හැම දෙයක්ම සාකච්ඡා කරනවා. එතකොට එතනින් සම්පූර්ණ එක කුලේනේ. හරිද? ඔය වගේ විභාගෙට මේ මාසේ අපි මේ හදන ප්‍රෝග්‍රෑම් එක අනුව ඔයාලට අවසානයේ මේ ටික පොඩි ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට ඒ ටික හරියට බලාගත්ත පස්සේ හරියට එක්සෑම් එකට කලමනා කරලා ටයිම් එක තමයි කලමනා කරගන්න. ඔයාලා තියෙන ටයිම් එකේ ලොකු ප්‍රයෝජනයක් ගන්න. අපි දැන් මේ පොඩි පැය භාගයක් වගේ පොඩි කාලයක් ඇතුළත කරන වැඩ පිළිවෙල මෙහෙම නම් ඔයාලට ගෙදරදී කොච්චර වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්ද plan එකක් ගහගත්තොත් කියන්නේ හරියට තේරුම් ගන්න ඔයාලා වැඩ පිළිවෙල සාකච්ඡා කරගන්න. ඒක තමයි කරගන්න ඕනේ. තේරුණානේ? මේ ටික ඉවරයි නම් කියන්න. මම ඔක ඉවරලා අද පොඩි MCQ point එකක් කරනවා. හරිද? එකෙන් MCQ point එකකුත් මේත් එක්කම කරනවා. ඒක වෙනම කොලේක හරි වෙනම ලියාගන්න MCQ point. හරිද? මෙතනින් ඉනෝගනික් වල ඒ පාර්ට් එක වෙනම කරගෙන යන්න. වෙනම කොල වගේ තියන්න. මේ සෝඩියම් ගත්තොත් ඒක විතරයි. හරිද? පාස් කරන ප්‍රශ්න කරලා ඒවත් එක්ක ආශ්‍රිත ඒවත් හොයලා කරා. හරිද? ඒක හරි. ඉනෝගනික් වල දැන් දෙකක් ඉවරයි. හරිද?
දැන් මම කිව්වා සතිය දවස් 7න් 5ක තියෙනවා ඉරිදා සහ සිකුරාදා දිනවල නැහැර අනිත් දවස් 5ම තියෙනවා හරි කියලා ඉවර නම් අපි MCQ point එක කරමු හරි progress sodium tanuk HCl samaga pratikriya karala NaCl H2 sandra H2 8 H2 sandra sodium tanuk HNO3 NNO3 dana H2 sodium sandra HNO hari edika hari eka hari api ena MCQ point ekak gana karamu ad dawase MCQ point ekak gathno hari बंधन दिग बंधन दिग बंधन दिग गट पास बंधन दिग अभी दुम तीत बंधन स्वभाव अडुम इलाट दिख बंधन स्वभाव इलाट अडुम इलाट बेसी नगे संप्रयुक्त हेम එක හමාරේ වගේ බන්ධන් තියනවා නම් ඊළඟට තනි බන්ධන් තියනවා නම් බැරිද අපි ෆස් පළවෙනි අරම චෙක් කරන්නේ ත්‍රිත්ව බන්ධන ද්විත්ව බන්ධන ඒ විදිහට චෙක් කර ගන්නවා ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක විදිහට මේ විදිහට ආවට පස්සේ තනි බන්ධනක් කීපයක් තියනවා නම් අපි ඊළඟට චෙක් කරන මොනවාද මුහුම් කරන S ගුණය හයිද ඊළඟට පළවෙනි අරම චෙක් කරන්නේ මේක ෆස් චෙක් පස්සේ සෙකන්ඩ් අපි චෙක් කරනවා බන්ධන දිග සමානුපාතික වෙන්නේ බන්ධන දිග වැඩි වෙන්නේ මුහුම් කරන P ගුණය වැඩි වෙනකොට මුහුම් කරන P ගුණය වැඩි වෙනකොට බන්ධන දිග වැඩි වෙනවා ඒක නිසා ඊළඟට අපි චෙක් කරනවා වැඩිම බන්ධන දිග මුහුම් කරන එක ගත්තට පස්සේ SP3 වල තමයි දැන් මුහුම් කරන S ගුණය ගත්තා මුහුම් කරන P ගුණය ගත්තට පස්සේ SP3 SP2 SP කියලා ගත්තට පස්සේ P ගුණය ගත්තට පස්සේ මේකෙන් 4න් 3ක්ම මෙතනින් 3න් 2ක් SP3 සහ SP2 අතර SP2 අතර ඊළඟට SP3 SP නෙමේ SP2 සහ SP2 අතර ඊළඟට SP3 සහ SP අතර ඊළඟට SP2 සහ SP අතර අඩු බන්ධන දිගක් තියෙන SP සහ SP හරිද මේක තමයි බන්ධන දිග ඉස්සලා මේ පේන විදිහට අපි ත්‍රිත්ව බන්ධන වලින් චෙක් කර ගන්නවා ඊට පස්සේ ඊළඟට අපි මේ පොයින්ට් එකෙන් චෙක් කරගන්නවා. පැහැදිලිද? අපරොම් තේරෙනවද? මම උදාහරණයක් ගන්නවා. මෙහෙම එකක්. එම එකක් හිතමු කොට. හරිද? මෙතන A, මෙතන B, මෙතන C, මෙතන D, මෙතන E තියෙනවා කියලා හිතමු පොඩි උදාහරණයක්. මේවා බලන ඒවා කරගන්න ඕනේ. හරිද? මේක දිහා බලපු ගමන් අපිට පැහැදිලි A C මෙහෙම තියෙනවා. ඊට පස්සේ B D E ගත්තට පස්සේ B D E ගත්තට පස්සේ තමයි තනි බන්ධන තියෙන්නේ. අඩුමෙක්කනා A. ඒකයි තර්කයක් නැහැ. ඒක අඩුමෙක්කනා ත්‍රිත්ව බන්ධන. ඊළඟට මේක මේකත් හරි මේකත් හරි දැන් අපිට බලන්න ඕනේ B D E ගැන ඒව ගැන බලන්න දෙපැත්තේ බන්ධන මුහුම් කරන ගැන හිතන්න දෙපැත්තේ මුහුම් කරන ගැන
මෙයාගේ මේ පැත්තේ තියෙන මුහුම් කරේ මොකද්ද සිග්මා ධන එකසර සිග්මා ධන එකසර කීයද මේකේ සිග්මා 1යි මේකේ සිග්මා 1යි සිග්මා 2යි ඒක නිසා මේකේ 2යි ඒ කියන්නේ මේකේ මුහුම් කරන්නේ sp sp මෙයාගේ සිග්මා හයිඩ්‍රජන් හදලා තියෙන සිග්මා බන්ධනයක් මෙතනත් 1යි මෙතනත් 1යි 3ක් තියෙනවා ඒ කියන්නේ sp2 මෙයාගේ ඊපස්සේ මේ d බන්ධනයට අදාළව මේ පැත්තේ තියෙන sp two මෙතන සිග්මා දරන කසර තුන් දෙනෙක් කියනවා තුන් හතර දෙනෙක් කියනවා ඒ නිසා sp3 මෙයාගෙත් sp3 මොහොත කර බලන්න e කියන එක නා sp3 sp3 එයා තමයි වැඩිම වෙන්න ඕනි ඊළඟට බලන්න ඕනි b කියන්නේ sp2 sp3 මෙතන තියෙන්නේ sp සහ sp3 එහෙනම් වැඩිම ඊළඟට අඩුම එක කරා කවුද sp3 එක මෙයා හදන එක කරා ඒ කියන්නේ b ඊළඟට ඊට වඩා වැඩි sp2 sp3 අතර තියෙනවා කියලා d එතන ඊටත් වඩා වැඩි sp3 sp3 අතර තියෙනක් නා e පැහැදිලි ඔය විදිහට බන්ධන දිග චෙක් කරගන්න පුළුවන් හැමෝටම තේරුණාද ඒක බන්ධන දිග හරිද progress හරි මේක ඉක්මනට දාගන්න ඊට පස්සේ මේක දාගෙන කිමිස්ට්‍රි අයට යන්න පුළුවන් ලීව් වෙන්න පුළුවන් ඊට පස්සේ ෆිසික්ස් අයට ඉන්න පුළුවන් නේද ෆිසික්ස් එකේ අයට අපි තාපේ වාෂ්ප කොටස පොඩ්ඩක් කරා ගොඩක් අය කතා කරමු නිසා ඒක ගැන පොඩ්ඩක් කියන්න මේ වීඩියෝ බලන තැන නිසා හරි මම ප්‍රැක්ටිස් කරනවා මම ඔයාලට ප්‍රශ්න ටික කරලා ඒක ප්‍රැක්ටිස් කරනවා හරි හමුවුනේ තේරෙන්න නේද අවුලක් නැහැ නේ ඔය chat එකට හරි දාමු स्टॉप करो ना